සුබ දවසක් කියන ගමන් හැම දෙනාටම අපි අද ඇවිත්ලා ඉන්නේ පෞරාණික වටිනාකමක් තියෙන බුත්තල යුදඝනාව රජ මහාවිහාරයට. ඉස්සරහට ගිහිල්ලා බලමු මේ බුත්තල යුදඝනාව රජ මහාවිහාරයේ පෞරාණිකත්වයේ පිළිබඳ. ඇත්තටම මේ කිව්වොත් මේ ප්‍රදේශය ඉතාම වනාන්තර අධික ප්‍රදේශයක්. ඒ කියන්නේ දුර්ලභතාවන්ගෙන් පිරුණු දෙපස වුණත් බොහෝ මිනිසුන්ගේ ප්‍රියජනකත්වය, ඒ කියන්නේ ආධ්‍යාත්මික හැඟීම් වැඩි කරන ප්‍රදේශයක් තමයි මේ බුත්තල යුදඝනාව රජ මහාවිහාරයේ පිහිටි ප්‍රදේශයේ වනාන්තර වලින් සපිරි, ඒ වගේම නිෂ්කලංක වනරම්ය ප්‍රදේශයක් තමයි මේ යුදඝනාව රජ මහාවිහාරයේ පිහිටි ප්‍රදේශය. ඒ කියන්නේ දකුණු ආසියාවේ විශාලතම චෛත්‍යය. ගිහිල්ලා බලමු මොකද්ද මේ චෛත්‍යයේ දින විශේෂත්වය කියලා. චෛත්‍යය පිළිබඳව අපි කතා කිරීමට මත්තෙන් ඓතිහාසික සිද්ධස්ථානයක් වන යුදඝනාව රජ මහාවිහාරයේ පිහිටීම් පිළිබඳ පොඩ්ඩක් කතා කරලා බැලුවොත්, මේ පිහිටලා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ. කියන්නේ බුත්තල සහ වැල්ලවාය අතර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ යනකොට තමයි අපිට මේ චෛත්‍යයේ තියෙන ස්ථානේ හමුවන්නේ. මේ චෛත්‍යයේ පිහිටීම ගත්තොත් එහෙම නැගෙනහිර පැත්තෙන් මණික්ගඟ, ඒ වගේම උතුර පැත්තෙන් ගත්තොත් පුහුල්ගල කඳු වැඩිය තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම බටහිර පැත්තෙන් ගත්තොත් යුදඝනාවටම වතුර සපයන එකම වැව යුදඝනාව වැවද, සහ දකුණු පැත්තට ගියොත් අපිට දක්නට ලැබෙන්නේ බුත්තල නව නගරය. කියන්නේ වර්තමානයේ ඉදිවෙමින් පැවතින බුත්තල නගරය තමයි මේ පැත්තට ගියොත් දක්නින්න තියෙන්නේ. අපි දැන් ශ්‍රී ලංකාවේ විශාලම චෛත්‍යය, එහෙම නැත්නම් දාගැබ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පේනවා චෛත්‍යයක්ද කියන එකත් අපිට මේක බැලු බැල්මටම හිතා ගන්න අමාරුයි. ඒ ඉස්සරහම බුද්ධ මන්දිරයේ සිංහල රාජධානී අවසානය දක්වා රණශිල්පීන් ජාතියට සැපයූ මධ්‍යස්ථානයක් විදිහට තමයි මේ ඌව පුරවේ සඳහන් වෙලා තියෙන්නේ. මේදී රටේ රාජ්‍ය තන්ත්‍රයට අවශ්‍ය වන යුද ශිල්පීන් පුහුණු කිරීමද සිදු වෙලා තියෙන්නේ මේ ඌව වෙල්ලස්ස යුදඝනාව කියන ප්‍රදේශයක කියන බව තමයි කියන්නේ. ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට චෛත්‍ය පිළිබඳ කතා කරොත් දවුල් බෙරයක් වාදනය කළොත් එක කෙළවරක සිට වාදනය කළොත් අනිත් කෙළවරට ඇහෙන්නේ නැති තරම් විශාලත්වයක් තියෙන බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තරමට විශාල චෛත්‍යයක් බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ. චෛත්‍ය විශාලත්වය ගැන කතා කරොත් විශාලත්වය වටාඩි 1038යි අඟල් 6ක් විතර වට ප්‍රමාණය තියෙන බවත්, ඒ වගේම දාගැබේ සම්පූර්ණ උස මීටර් 26යි සෙන්ටිමීටර් 40ක් විතර වෙන සඳහන් වෙලා තිනවා. ඒ වගේම උස මීටර් 9ක් හා සෙන්ටිමීටර් 90ක ප්‍රමාණයක් මෙම චෛත්‍යයේ සම්පූර්ණයෙන්ම හැම පැත්තෙම බැලුවොත් සම්පූර්ණ දිග පළල ඔය වගේ ප්‍රමාණවලට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම දැනටත් මැනීම් කටයුතු සිදු කරලා ගත් නිවැරදි තොරතුරු බව තමයි අපිට සඳහන් කරේ මේ චෛත්‍ය පිළිබඳව. මේ චෛත්‍යයේ ඉතිහාසය ගැන කතා කරොත් දුටුගැමුණු රජතුමාගේ නිර්මාණයක් වෙන මේ චෛත්‍ය නිර්මාණය කිරීමට පාදක කරගෙන තියෙන්නේ තම සොහොයුරාවන සද්ධාතිස්ස කුමාරයා සමග ඇති වුණු යුද්ධයේ සිත් ඇවුල හේතුවෙන්. ඒ කියන්නේ කාවන්තිස්ස මහරජුගේ මරණින් අනතුරුව රුහුණු රටේ රජු විදිහට කටයුතු කර තිබෙන දුටුගැමුණු රජතුමා. ඒ වෙනකොටත් දුටුගැමුණු රජුගේ හිතේ තිබිලා තියෙනවා තම සොහොයුරාවන තිස්ස කුමාරයා තමා යටතට තබා ගන්න. ඒ වෙනකොටත් තිස්ස කුමාරයා වාසය කරලා තියෙන්නේ දිගමඩුල්ල ප්‍රදේශයේ. මෙම සටන ආරම්භයට පෙර දුටුගැමුණු රජු විසින් තිස්ස කුමරුවට පණිවිඩ යවලා තියෙනවා තම අම්මහා කඩොල්ලතා මාගමට එවන ලෙස ඉල්ලලා. ඒත් මෙම ඉල්ලීමට අවනතන වුණ තිස්ස කුමාරයා ඒ නොසලකා හැරලා තියෙනවා. ඒ හින්දා තමයි සොහොයුරන් අතර බේද වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඒත් ගැමුණු කුමරු වෑයම් කරලා තියෙන්නේ තිස්ස සමග සටන් කළොත් යුද්ධෙන් සිංහලයන් විශාල ප්‍රමාණයක් මියයන් නිසා විහාර මහදේවිද ගෙන්වාගෙන ඒ වෑයමින් තිස්ස කුමරු තම පක්ෂයට බඳවාගෙන. ඒත් ඒද අසාර්ථක වූ දුටුගැමුණු රජු තම සොහොයුරා සමග යුද්ධය කරන්න තීරණය කරලා තියෙනවා. පළමුව යුද්ධ කිරීමෙන් පරාජයපත් වුණු දුටුගැමුණු රජතුමා පසුබැස නැවත විශාල පිරිසක් සමග පැමිණ යුද්ධය කරන බව හිතතිව නික්ම ගිහිල්ලා තියෙනවා. දෙවනවර තම සොහොයුරා වන තිස්ස කුමරු සමග සටනට සැරසීමේදී
තම අභිමතය වෙලා තිබිල තියෙන්නේ රාජ්‍ය බල්ලෝබේම දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන එකේ වෙලා තියෙන්නේ දෙමළුන් හා සටන් කර ඔවුන්ගේ බලය බිඳ ලක්දිව එක්සත් කිරීම තමයි දුටුගැමුණු රජතුමාගේ අභිමතය වෙලා තියෙන. දෙවන යුද්ධයට පෙරත් තිස්ස කුමාරයාට තමාට සහය දෙන්න ඉල්ලුවද ඒද තිස්ස කුමාරයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසාවෙන්ම දෙවන වරද යුද්ධය මෙම ප්‍රදේශයේ එනම් යුද්ධගනාව ප්‍රදේශයේදී සිදුවී තිස්ස කුමරු පරාජයට පත් කරලා තියෙනවා. ඒ පරාජයෙන් අනතුරුව තිස්ස කුමරු සැඟවීම සඳහා දෙමටවල් විහාරයට ගොස් දෙමටවල් විහාරයේ තමයි සැඟවිලා සිටලා තියෙන්නේ ඒ කාලේ. ඉන් අනතුරුව තිස්ස කුමරුත් මේ වටහා ගත්තා. මේ තේරුමක් ඇති දෙයක් නොවන බව. එම නිසාම තම අයියාට, ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාට තම සහයෝගය පළ කරන බව සිතතිව ඔවුන් තම වැඩ කටයුතු ඒ විදිහට සිදු කරන බවට ඔවුන් එකඟ වී ඔවුන් දෙපළ සමගිව කටයුතු කරලා තියෙනවා. අපි දැන් චෛත්‍ය ඉදිරිපිට තියෙන පිළිමයකට ගිහින් බලමු කොහොමද මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා. දාගැබ අසල ඇති මෙම පිළිමය මැටි බිත්ති වලින් සමන්විතව පවතිනවා. ඒ වගේම මෙහි ඇතුළත බුදු පිළිමය, දෑගසව් ප්‍රතිමාද, දේව ප්‍රතිමාද දක්නට තියෙනවා. බිත්තියේ ඇතුළත හා පිටතින් මහනුවර යුගයට අයත් පැරණි චිත්‍රවලින්ද, ඒ වගේම ඇතුළත ලී සිවිලිමෙහිද පැරණි චිත්‍ර රාශියක් පවතිනවා. මහනුවර රාජ්‍යයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පවරන ලද යුදගනා වෙහෙර සන්නස අනුව මෙම පිළිමගේ 18 වන සියවසෙහි අගභාගයට අයත් වූවක් බව සැලකිය හැක. මෙම කරුණුවත් එක්ක අපට සසඳලා බලන විට අපට දැනගන්නට පුළුවන් මේ පිළිමගය චෛත්‍යයත් සමග ඉදිවුවක් නොවන බවත් මෙම පිළිමගය ඉදි වී ඇත්තේ පසු කාලයක බවත් අපට දැනගැනීමට හැකියාව තියෙනවා. මේ ඔබ දකින්නේ දුටුගැමුණු රජු හා සද්ධාතිස්ස කුමරු යුද වැදුණු චූලංගනී පිටියයි. දුටුගැමුණුවන් සද්ධාතිස්ස දෙසයුරන් පළමුවර යුද වැදුණු පූර්වෝක්ත චූලංගනී පිටිය පිහිටා තිබුණේ දැනට දක්නට ඇති පැරණි චූලංගනී දාගැබ් සංකීර්ණ පිහිටි ස්ථානයේම. මෙම චූලංගනී දාගැබ පිහිටා ඇත්තේ යුදගනාව දාගැබ පිහිටි ස්ථානයට ළඟා වීමට පෙරය. චූලංගනී දාගැබේ සිට අඩි 600ක පමණ දුර ප්‍රමාණයකින් යුදගනා දාගැබ පිහිටා ඇති බව තමයි දක්නට ලැබෙන්නේ. චූලංගනී දාගැබ් සංකීර්ණයට අයත් මළුව තුළ පිළිමගේක නටබුන්ද දැකිය හැකිය. පිළිමගේ වටා ඇති ගඩොල් බැම්ම අඩි 2ක් අඟල් 6ක් පමණ උසින් යුක්තව පවතින අතර අඩි 2ක පළලින් යුක්ත ගඩොල් බිත්තියකින් හෙබි ගොඩනැගිල්ලක් වශයෙන් මෙම පිළිමකේ පැවති තිබූ බව දැනගත හැක. ගල්කණු 12කින් යුක්තව මෙම ගොඩනැගිල්ල ඉදිකරවා ඇති අතර ඒවා අතර දැනට ශේෂව ඇති උසම ගල්කණුව අඩි 7ක් අඟල් 6ක් උසින් යුක්තවන අතර අඟල් 10ක් පළලින් යුක්ත වේ. චූලංගනී විහාර සංකීර්ණයේ පිහිටි මෙම පැරණි අවශේෂයන් හා පිළිමගේ ඇති නටබුන් වූ බුදු පිළිම දෙස බැලීමේදී මෙම විහාර සංකීර්ණය ගොඩනැගී ඇත්තේ 7 වන සතවර්ෂයේදී බව අපට අනුමාන කළ හැක. ගරා වැටි පැවති චූලංගනී දාගැබ හා සෙසු ගොඩනැගිලි මෑතකදී ප්‍රතිසංස්කරණය කොට ඇති අතර මෙම චූලංගනී විහාර සංකීර්ණයට අයත් ස්මාරක කිහිපයක්ම පවතිනවා. බෝධිකරයක් වශයෙන් සැලකෙන ගොඩනැගිල්ලක්, පිළිමගය, කොටගල් කණු සහිත ගොඩනැගිල්ලක් මේ අතර සුවිශේෂී තැනක් ගන්නවා. මේ තවත් අවශේෂ ගොඩනැගිල්ලක් තිබූ බවටද සාධක ඇති ඒත් පුරාවිද්‍යා කැණීම්වලදී එවැන්නක් හමු වී නොමැත. මෙම සියලු ගොඩනැගිලි මැදිවනසේ ඒ වටා ප්‍රාකාර බැම්මක් පැවති අතර ඒද සංරක්ෂණය කොට පවතින බව අපට පෙනී යනවා. දාගැබ පිහිටි භූමියට ඇතුළු වන දොරටුව පියගැට පැලකින්ද සමන්විත වන අතර ඒ උතුරු දිසාවෙන් පිහිටා තියෙන බවත් මෙසේ චූලංගනී දාගැබට ඇතුල්වීම සඳහා යොදාගෙන ඇත්තේ එක් පියගැටක් පෙළක් පමණක් බවත් එහි පුරාතන අවධියේ දාගැබ දෙස බැලීමේදී දැකගත හැක.
ඇතුළවීම සඳහා දොරටු සතරක්ම පවත්නා බැව් පෙනුනද චූලංගනී දාගබේ පිහිටීම වෙනත් ස්ථානවල ඇති වටදාගයකට සමාන බවත් මෙයින් දැකගත හැක. චූලංගනී දාගබට දකුණු දෙසින් අඩි 3යි අඟල් 9ක් දුරින් අඩි 2ක් පමණ උස් වූ අඩිතාලම් ගල් කුළුණු 4ක් පිහිටා ඇති අතර එය පසු කාලයක මල් ආසනයක් වශයෙන් භාවිතයට යොදාගත් බවක් සිටිය හැකි. මෙවැනි අඩිතාලම් ගල් 3ක් පිහිටීම නිසා යම් කලෙක මෙම දාගබට වහලක් සවිකර තිබූ බව අනුමාන කළ හැකිවද නොයසේ නම් වහලක් සවිකිරීමට උත්සාහයක් දරා ඇති බවද සිටිය හැකි. වටදාගයක අංග ලක්ෂණද මෙහි දකිය හැකි බැවින් එසේ අනුමාන කිරීමේ සාධාරණත්වයක්ද තිබිය හැක. මෙවැනිම තවත් වැඩසටහනකින් අප ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි. අමතක කරන්න එපා අපිව සබ්ස්ක්‍රයිබ් කරන ගමන් මතක ඇතුම් බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.